කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද උදැසන 6 සිට හුදකලා කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නව පොලිස් බල ප්‍රදේශයේ සේරුපුර ග්‍රාමනිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම මාවත මෙලෙස හුදකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවල පොලිස් බල ප්‍රදේශයේ කොටවල ග්‍රාමනිලධාරී වසමද හුදකලා කර තිබෙනවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මහභාගයේ පොලිස් බල ප්‍රදේශයේ කැරංගපොකුණ ජෝර්ජ් මාවත ග්‍රාමනිලධාරී වසම හොදකලා බහවෙන් ඉවත් කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. පසුගිය 20 වනදා සිදු වූ තවත් කොවිඩ් මරණ 52ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2633ක් දක්වා ඉහළ ගියා. ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 52කින් 22 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 30 දෙනා පිරිමි පුද්ගලයන්. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 2131 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 271ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 229ක්, කලුතරෙන් 140ක්, මහනුවරෙන් 103ක්, කුරුණෑගලෙන් 79ක්, ගාල්ලෙන් 94ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75ක්, කෑගල්ලෙන් 102ක්, පුත්තලමින් 118ක්, අනුරාධපුරෙන් 51ක්, මාතරෙන් 13ක්, පොළොන්නරුවෙන් 144ක්, අම්පාරෙන් 21ක්, නුවරඑළියෙන් 79ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 208ක්, හම්බන්තොටින් 19ක්, බදුල්ලෙන් 3ක්, මඩගලපුයෙන් ආසාදිතයින් 177ක්, මොනරාගලින් 14ක්, කිලිනොච්චෙන් 20ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 3ක්, ත්‍රිකුණාමලයෙන් 66ක්, මාතලෙන් 26ක්, වවුනියාවෙන් 26ක් සහ මන්නාරම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 241820ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත්කලින් 207287 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 31952 දෙනෙකු පමණයි. මේ අතර මාදිවල ප්‍රගතිපුර ප්‍රදේශයෙන් හඳුනාගෙනු අසාමාන්‍ය කොවිඩ් ප්‍රභේදය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා. සාමාන්‍ය PCR පරීක්ෂණ කරන ක්‍රියාවලියේදී අසාමාන්‍ය තොරතුරු එහෙමත් නැත්නම් ප්‍රතිඵල ලැබෙන PCR පරීක්ෂණයේදී හොයාගන්නා දානවල තිබෙන්නා වූ යම්කිසි අක්‍රමිකතාවයක් වෙනසක් හඳුනාගත් වහාම ඒ රසායනාගාර විසින් ඒ ක්ෂේත්‍රයේ ඒ අදාළ අයට දැනුම් දෙනවා. ඒ අනුව තමා මේ කියන පුද්ගලයාගේ පදිංචි ප්‍රදේශයේ හැටියට හඳුනාගත්ත මේ ප්‍රදේශයට අවශ්‍ය කරන පාලන ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. මේ පාලන ක්‍රියාමාර්ග ගැනීම අර සැක කටයුතු අවස්ථාවෙම අපි ක්‍රියාත්මක කරනවා. මේක ඒ ආකාරයටම දෙමටකොඩ ප්‍රදේශයේත් ක්‍රියාත්මක වුණා. ඉදිරියේදී මේක ඇත්තටම එහෙම වෙනස් ප්‍රභේදයක් නම් ඒ සඳහා කරන පරීක්ෂණ වලින් පසුව ඒ අදාළ රසායනාගාර විසින් අපිට නිල වශයෙන් දැනුම් දෙයි. ඒ වෙලාවේදී අපිට මේක දැනුම් දෙන්න පුළුවන්. නමුත් අසාමාන්‍ය තත්ත්වයක් තියෙන හැම අවස්ථාවකම කල්ගල් නොබලා අපි මේ පාලන ක්‍රියාමාර්ග ගන්න ඕනේ. දිලිඳු රටවලට කොවිඩ් මර්ධන එන්නත් බෙදා දීමේ කොවැක්ස් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යාමට ප්‍රමාණවත් එන්නත් මාත්‍රා නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ කොවැක්ස් වැඩසටහන යටතේ රටවල් 131කට එන්නත් මාත්‍රා මිලියන 90ක් ලබා දී ඇති බවයි. එහෙත් ලොව පුරා තවමත් පැතිර යමින් නැති කොරෝනා වෛරසින් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා එම එන්නත් ප්‍රමාණවත් නොවන බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. ධනවත් රටවල් විසින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් රැස් කිරීම ලොව පවතින කොවිඩ් මර්ධන එන්නත් හිඟයට හේතුවක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.